පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. යනකොට පක්ෂේ හදනකොට කිව්වා හැදුවොතින් ඔය දූෂිත රෑන මම පාරක් පාරක් ගානේ විදිනවා කියලා කිව්වා. හැබැයි දැන් එය ඇවිදින්නේ දැන් මාර්ගෙට ඇවිල්ලා ඉන්නවා. මං හිතන්නේ ඇවිදින්න වෙයි කියලා එතුමත් ඇවිල්ලා ජොයින්ට් වුණා කියලා මට හිතෙනවා. වෙන්න බලවා. වෙන්න මොනවා වුණත් මේ රටේ 1952 ඉඳලා අපිට තියෙන අත්දැකීම තමයි වමේ ප්‍රගතිශීලී පක්ෂ වෙන් වෙච්ච හැම වෙලාවකම අපි පැරදිලා තියෙනවා. මේක අපේ මේ ධනේශ්වර ගැටේ මේ සුදර්ශනේ ප්‍රාන්තපුල්ලේ මැතිණිය කිව්වා. ඉතින් ඒක මේ මෑත ඉතිහාසෙත් ඒකට ඕනතරම් සාක්ෂි තියෙනවා. ඒ නිසා විශේෂයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපතිතුමන් මහින්ද රාජපක්ෂ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මැතිතුමාටත් ඕනකම තිබ්බා මේ සියලු බලවේග එක පෙරමුණකට ගන්න. ඉතින් ඒක ඉතාම සාර්ථකව ඉෂ්ට කරගන්න පුළුවන් වුණා. නෑ ලොකු මහත්තයත් අවන්තෝ කියන්නේ ලොකු මහත්තයත් එහෙම බුකුත් කටින් කිව්වට එතුමා කටින් ගොඩක් දේවල් කිය තියෙනවා. ඒව වෙලා නෑනේ. නෝදේදී ඔය ලොකු මහත්තයාම තමයි ඔහොම කිව්වෙක් කෙනා තමයි එක පාටම රණිල එළියට දාලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ලාග වැඩි කරේ. නොයක් නොයක් කියව එතුමාගේ අපේ ගණන් ගන්න ඕනේ. මේ වෙලාවේ මේ මහත්තයාගේ මේ මහින්ද මහත්තයාගේ ලකුණු අඩු කරා කියලා කිව්වර හොඳට හිටියේ නැගෙන ආපු පොයින්ට් එකේ පොඩ්ඩක් පහළට දැම්ම. නෑ නෑ එතුමාට අවුරුදු 3ක් විතරම විපක්ෂයේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්න වෙච්ච එක එතුමා විපක්ෂ නායක බවට පත් වුණා. ඒ වගේම පාර්ලිමේන්තුවේ තව මන්ත්‍රීවරු 20කගේ විතර අතුරු ශක්තියක් ලැබුණා. ඒ නිසා ඒක ශක්තියක් වුණා මිසක් මේක මේ දුර්වලකමක් වුණේ නැහැ. නෑ ඇත්තටම මෙතන හොඳ මේ ෂයින් එකක් අපිට පෙනෙන දර්ශනයක් මොනවද? එතුමා මන්ත්‍රී තනතුරට ඇවිල්ලා විපක්ෂ නායක වෙලා අග්‍රාමන්තල ජනාධිපති වෙලානේ නැවතුණි. දැන් ආපහු දෙවනි වටේටත් මන්ත්‍රී වෙලා ඇවිල්ලා විපක්ෂ නායක වෙලා අග්‍රාමාත්‍යවර වෙලා නැගිට තව එකයි යන්න තියෙන්නේ. ඒක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමයි මේ අගමැතිතුමයි සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න. මාරු කරගන්න ඕන නම් පුළුවන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමයි හැම දෙයක්ම සිදුවේ. අද තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 19-90 තියෙන විදිහ තමයි දැන් තියෙන්නේ. ඉතින් යම් මෙයකින් මහජනතාව මහජන නියෝජිතයෝ අපේ වැඩි පිරිසක් පත් කළා ඒක වෙනස් කරන්න අවශ්‍ය කරන බලය දුන්නොත් ඒක අපිට පුළුවන් එදාට සාකච්ඡා කරලා ගන්න. දැන් අපිට බෑ මූදත් ගවුවත් තියද්දි අමුඩ ගාලා වැඩක් නැහැ. breaking.lk